එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පොදු ජනතාවගේ පක්ෂයක්. එය වසර 70කට වැඩි ඉතිහාසයක් ඇති රටට බොහෝ වටිනා දේ දායාද කළ පක්ෂයක්. ජනතා අපේක්ෂා වෙනුවෙන් ඔවුන්ගේ දුර්වලතා අප අනාවරණ කරනවා. ජනතාවගේ එකම අපේක්ෂාව ශ්‍රේෂ්ඨ නායකයින්ගේ මඟ පෙන්වීමෙන් ජනතා පැතුම් ඉටු කළ මේ පක්ෂය තුල යලිත් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවනු දැකීමයි. එහෙත් අත්නොමතික තීරණ නිසා පක්ෂයේ ජනතාවගෙන් ඈත්වී ක්ෂය වෙමින් පවතින බව පක්ෂයේ වත්මන් නායකින් හා නිලධාරීන් තේරුම් නොගැනීම කනගාටුවට කරුණක්. මේවා අනාවරණ කරමින් අප කරුණු වාර්තා කිරීමේදී අපටද විවිධ අවලාද අසත්‍ය චෝදනා නගමින් විවේචනය කරන බව අප හොඳින් දන්නා කරුණක්. ඒවායේ ඇත්ත නැත්ත විශ්වාස කිරීම ජනතාව සතු කාර්යයක්. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඇත්ත හෙළි කිරීම වැදගත් බව අප හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. බැඳුම් කර වංචාවේදී අප ඇත්ත හෙළි කළා. එය දැන් ජනතාව ඉදිරියේ තහවුරු වී අවසන්. සත්‍යය රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් හෙළි කිරීමට අප කිසිසේත් පසුබට වන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වසර 8කට වැඩි කාලයක් මහලේ කම්දුරේ දරූ තිස්ස අක්කනායක මහතා ඊයේ විවෘතව අදහස් පළ කළා. හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා වසර 4ක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්දුරේ දරුවා එක්. මේ ඔහු දක්වූ අදහස්. මේ නායකයා කියන්නේ කවුද? නායකයා කියන්නේ තමාට වැඩිය දක්ෂ පුද්ගලයන් ලං කරගන්න ඕනේ. ඒ ලං කරගෙන ඒ අයගේ වැඩ ගැනීම තමයි නායකයා කියන්නේ. අපි පක්ෂයේ නායකත්වයට කෙනෙක්පත් කරලා ඒ පක්ෂය හරිහැටි පක්ෂය ගොඩනගා ගන්නට බැරි නම් ඇයි අනිත් අය නිකන් ඉන්නේ? නායකයා වුණොත් දැනුවත් වෙන්න ඕනේ. අර දක්ෂ පුද්ගලයන්ට බය වුණොත් අන්න එතන තමයි ඒකේ පරිහානි. ඒක ඔප්පුවෙලා තියෙනවනේ. අදත් බලන්නකො දෙවෙනි පෙළේ නායකයෙක් නැහැ. නායකයන්ට අපේ ඇමතිවරුන්ට මේ ඔය දූෂණ චෝදනා තිබුණේ නැහැ කවදාකවත්. තාපෝ හැරලා බලන්න. අනිත් මිනිසුන්ගේ අදක්ෂතාවයෙන් ඔතනින් පිළිඹු වෙන්නේ නේද? අපි මිනිසුන්ගේ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. දැන් මේ තම සිට මේක බහැයිසේ පැත්තකට එනවා කියලා දැන් අපි හිටියනම් ඕ ලොකු වැඩ නෙමෙයි. මෙතන ලක්ෂ ගාණක් ඉන්න පක්ෂයක මේක පුද්ගලයකට පුළුවන් එහෙම ඉන්න. ඉතින් මේ ලක්ෂ ගාණේ මිනිස්සු මහා මෝඩයෝ නේද? හදා ගන්න බැරි නම් දැන් ඒක ඔප්පු වෙලා තියෙනවනේ. හැම වෙලාවෙම ඔප්පු වෙනවා. මට පුළුවන්. මට මං කියන්නේ මම නායකයා වෙන්න නෙමෙයි. මම මේක වැඩිය බරපතල අවස්ථාවලදී සංවිධානය කළ දිනලා තියෙනවා. ඒ ප්‍රශ්නන්නේ කොමෙකදලා මට ආරාධනා කරන්න ඕනේ. නැත්නම් කොහොමද එන්නේ? ගිරණ එක ලොකු වැඩක් නෙවෙයි. නායකත්වේ වැරද්දක් තියෙනවා. නායකත්වේ වැරද්දක් තියෙනවා. ඒ එක මිනිහෙක්ගේ වැරද්ද නිසා මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දුක් විඳින්න ඕනේද? ඒ අය හරි නැත්තම් අරන් දාන්න. දැන් පාක්ෂිකයෝ ලක්ෂ ගාණක් ඉන්නවා. අපිට ඡන්ද දෙන මිනිස්සු ලක්ෂ ගාණක් ඉන්නවා. ඉතින් මේක මිනිහෙකුට බය වෙන්න ඕනද? කියලා දාගෙන වෙල්ලෙන් අල්ල එළියට දාන්න. තනියම නායකකමට එන්න බෑනේ. අපි යමක් දැන් ඔයාට මම ඔබතුමාට යමක් දුන්නොත් මට ගන්නත් පුළුවන්. අය මිනිසුන්ට කොන්දපන්ත නැතිකම තමයි එළියනේ වෙන මොකක්ද? නායකයා ගැන කෙලින්ම කියන්නේ එයා දැනගන්න ඕනේ මගෙන් පස්සේ කවුද එන්නේ. එයා එයා ගැන හිතන්න නරකයි. පක්ෂය ගැන හිතන්න ඕන. ඒ කියන්නේ කෙනෙක් එකවරක් දෙවරක් තුන්වරක් අසාර්ථක වුණාම තමාම හිතන්න ඕනේ කවුරුත් තමාගේ නේද? මේකම තමමි අනම කිය කතා වුණා නැහැ. මං හිතන්න ඕනේ අනේ මගේ අදක්ෂතාවය නේද? මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසයි මෙහෙම වෙන්නේ. ඉතින් මම මේ අපේ පක්ෂයේ අපේ පාක්ෂිකයේ අපේ ජනතාව අමාරු දාන්නේ නැතුව මගේ යුතුකමක් තියෙන තීරණයක් ගන්න. වැරදි හදා ගන්න බැරි නම් අයින් වෙන්න ඕනේ.